එකෝමත් එක කාලෙක ඈත පිටිසර ගමක හිටියා තොප්පි විකුණලා ජීවත් වෙන වෙලෙන්දෙක්. පාට පාට තොප්පි මල්ලක දාගෙන ඔළුවේ තියාගෙන ගමක් ගාන ඇවිදිමින් තොප්පි විකුණලා තමයි මේ මිනිස්සයා ජීවත් වුනේ. ලබයි 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 තොප්පි 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 කාටද ඕනේ තොප්පි? අලුත් තොප්පි 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 අවුවට වැස්සට පින්නට බේරෙන්න තොප්පි 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 දාන්න ලස්සන තොප්පි කාටද ඕනේ තොප්පි 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 පාඩ පාඩ තොප්පි. දවසක් මේ තොප්පි වෙලෙන්දා කැලයක් මැද්දෙන් ගමකට ගියා. හොඳටම දවල් වුණ හන්දා ගහක් යට වාඩි වෙලා ටිකක් ගිමන් හරින්න එයා කල්පනා කළා. අප්පා, අද නම් මට හරිම මහන්සි. මේ ගිනියම් අවුවේ රස්නෙට තවත් නම් මට ඇවිදින්න බෑ. මේ මාර ගහ යට ඉඳගෙන බත් මුලත් කාලා ටිකක් විවේක අරගෙන අවු රස්නේ අඩු වුණාම වෙලඳාමේ යනවා. තොප්පි වෙලෙන්දා කැලෑව මැද ලොකු මාර ගහක් යට වාඩි වුණා. බත් මුල ලිහාගෙන කාලා ගහ මුල ටිකක් හාන්සි වුණා. ගමන් මහන්සියට දන්නෙම නැතුව යාට හොඳටම නිින්ද ගියා. මේ අතරේ වඳුරු රංචුවක් මේ ගහ උඩ අත්තෙන් අත්තට පැන පැන සෙල්ලම් කරමින් හිටියා. ටික වෙලාවකින් රැහේ නායක වඳුරා ගහ යට නිදාගෙන ඉන්න තොප්පි වෙලෙන්දව දැක්කා. එයාට මොකක් හරි කරදරයක් වෙලා ඇති කියලා හිතපු වඳුරු නායකයා අනිත් වඳුරන්ට මෙන්න මෙහෙම කිව්වා. ඒ මේ වඳුරු යාළුවනේ, අර බලන්නකෝ, අර ගහ යට කවුද මිනිස්සෙක් වැටිලා ඉන්නවා? එයාට කරදරයක්ද දන්නේ නැහැ. අපි ඉක්මනට ගහෙන් බෑලා ගිහින් බලමුද? ඈ, ඔව් ඔව්, එයාට උදව් කරමු. වඳුරු රංචුවේ හැමෝම නායකයාගේ අදහසට කැමති වුණා. වඳුරෝ ඉක්මනට ගහෙන් බැහැලා තොප්පි වෙලෙන්දා දිහා සෝදිසියෙන් බැලුවා. එයාට කරදරයක් වෙලා නැති බව දැනගත්ත නායක වඳුරා අනිත් අයට මෙන්න මෙහෙම කිව්වා. යාළුවනේ, බය වෙන්න දෙයක් නැහැ. එයාට කිසි කරදරයක් වෙලා නැහැ. ගමන් මහන්සියට එයාට හොඳටම නිින්ද ගිහින් ගොරවනවා. මේ එහෙමනම් ඉතින් අපි යන්. වඳුරෝ සේරම ආපහු යන්න ලෑස්ති වුණා. ඒත් පුංචි වඳුරු පැංචෙක් වෙලින්දා ළඟ තිබුණු තොප්පි මල්ල දැක්කා. එයා තොප්පි මල්ල පැත්තකට ඇදගෙන ගිහින් මල්ල අවුස්සලා බැලුවා. ලස්සන පාට පාට තොප්පි දැකලා වඳුරු පැංචට හුඟාක් ඒ ගැන ආස හිතුණා. යාළුවනේ, මේ බලන්නකෝ, මේ මියාගේ මල්ලි ලස්සන තොප්පි තියෙනවා. මේ බලන්නකෝ. මේ හරි ලස්සනයි. ලස්සනයි ලස්සනයි, රතු පාට තොප්පියකුත් තියෙනවා මේ. අනේ නේ, මේ ඕක මට දෙන්නකෝ. අනේ මේක මගේ. අනේ අනේ, බෑ 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 බෑ. මේ යාළුවනේ, මේ අනේ 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 අනේ, අර කහ පාට තොප්පිය මට. බෑ 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 බෑ, ඒක මට. මේ ලස්සනයි. අනේ මේ බලන්න, මල් ලස්සනද මේ? අයියෝ, බලන්නකෝ මේ පාට තොප්පියක්. බලන්න යාළුවනේ, මේ උණු මහත් තොප්පියක් දාගත්තා. උණු මහත් දාගත්තා. උණු යාළුවත් එක්ක දිනුවා. තොප්පි වල ලස්සන බලමින් අතින් අතට මාරු කරමින් අත්තෙන් අත්තට පැන පැන හරිම සතුටින් ඒගොල්ලෝ සෙල්ලම් කරමින් හිටියා. ටික වෙලාවකින් නිදාගෙන හිටිය තොප්පි වෙලෙන්ද ඇහැරිලා වටපිට බැලුවා. අප්පා, හොඳටම නිින්ද ගියා. වෙලඳාම යන්නත් පරක්කු වුණා. කොමගේ තොප්පි මල්ල? මල්ල නම් තියෙනවා, ඒ තොප්පි ටික නෑනි. අයියෝ, අනේ අනේ, කවුද මගේ තොප්පි ටික හොරෙන් අරන් ගියේ? කවුද මගේ තොප්පි ටික හොරෙන් අරන් ගියේ? තොප්පි වෙලෙන්ද හරිම දුකෙන් වටපිට බලමින් තොප්පි හෙව්වා. ඒත් එක තොප්පියක්වත් එයාට ආපහු ලැබුණේ නෑ. එයා හරිම දුකෙන් ආපහු හැරිලා ගමට යන්න ලෑස්ති වෙන ගමන් නිකමට වගේ ගහ උඩ බැලුවා. තොප්පි දාගෙන හැඩ වැඩ බලමින්
අත්තෙන් අත්තට පැනපැන සෙල්ලම් කරන වඳුරු රංචුව දැකලා තොප්පි වෙලෙන්දට නම් හොඳටම කේන්ති ගියා. ඈ හ මේ වඳුරු රංචුව නේද මගේ තොප්පි ටික අරන් තියෙන්නේ? දැන් ඉතින් කොහොමද මං මගේ තොප්පි ටික ගන්නෙ? හරි ඉන්නකෝ, මම මෙයාලට අද හොඳ වැඩක් කරනවා. වඳුරංගෙන් තොප්පි ආපහු ගන්න උපායයක් ගැන මේ වෙලෙන්දා කල්පනා කළා. එයා ගල් අහුරකින් වඳුරන්ට දමලා ගැහුවා. ඒත් වඳුරංගෙන් නම් තොප්පි ආපහු ගන්න බැරි වුණා. අනේ දැන් ඉතින් මම මොකද කරන්නේ? දැන් නම් මෙයාලගෙන් තොප්පි ටික ගන්නව බොරු. අනේ අපරාදේ මගේ තොප්පි ටික. අනේ වෙලෙන්ද හරිම දුකෙන් ගහ යටට වෙලා කල්පනා කරමින් හිටියා. නිතරම ගහ උඩ බැලුවත් වඳුරන්ගෙන් නම් තොප්පි ආපහු ලැබුණේ නැහැ. ටික වෙලාවකින් වෙලෙන්දට හරි අපූරු කල්පනාවක් ආවා. මම මේ මගේ ඔළුවේ තියෙන තොප්පිය ගලවලා වඳුරු පැංචන්ට දමල ගහනවා. ඒක දැකපු වඳුර ටික එයාලගේ අතේ තියෙන තොප්පි උළුත් මට ගහයි. තොප්පි වෙලෙන්දා එයා ළඟ තියෙන තොප්පියකින් වඳුරන්ට දමලා ගැහුවා. මේක දැකලා එක වඳුරෙක් එයාගේ අතේ තිබ්බ තොප්පියෙන් ආපහු වෙලෙන්දට දමලා ගැහුවා. ටික වෙලාවකින් අනිත් වඳුරොත් තම තමන් ළඟ තිබුණු තොප්පි වලින් වෙලෙන්දට ගහන්න පටන් ගත්තා. වෙලෙන්දා ඉක්මනටම තොප්පි ටික සේරම එකතු කරගෙන මල්ලට දාගෙන හරිම සතුටින් ආපහු වෙලඳාමෙ ගියා. ලබයි 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 තොප්පි තොප්පි තොප්පි, පාට පාට තොප්පි, ලස්සන තොප්පි, අවුවට වැස්සට දාමුකො තොප්පි, තොප්පි තොප්පි තොප්පි, තොප්පි තොප්පි තොප්පි, පාට පාට තොප්පි, පුංචියට තොප්පි, තොප්පි තොප්පි තොප්පි.